Inside Story. අයවැය යෝජනාවලියට අනුව වැඩ්බද්ද ලපන ජනවාරි පළමු වෙනිදා සිට ඉහළ නැංවීමට තීරණය කළා තිබෙනවා. මේ තත්ත්වයත් එක්ක ලබන වසරේ ආර්ථිකයේ කවරාකාර තත්ත්වයක් උද්ගත වෙයිද? බදු මත බදු පැනවීම තුලින් රටේ සමස්ත බඩු මිල ඉහළ යන්න පුළුවන්. මොකද උද්දමන ඉහළ යන්නට තවත් හේතුවක් වෙනවා. මොකද ඒකට හේතුව මේ වැට් එක වගේ රේට්ස් වැඩි කිරීම තුලින් නිෂ්පාදනයේ කොස්ට් ඔෆ් ප්‍රොඩක්ෂන් වැඩිවීම තුල නිෂ්පාදනයේ අඩුවීම තුල මේ සැපයුම අඩුවීම තුල රටේ සමස්ත ඉල්ලුම ඒ ආකාරයෙන්ම පවතිනවා. ඒ නිසා බඩු වල මිල ඉහළ යෑමක් යන්නට සිද්ධ වෙන්නට පුළුවන්. බදු ගෙවන්න හඳුනා ගැනීමේ අංකයක් පිළිබඳව අයවැයෙන් යෝජනා කර තිබෙනවා. මේ අංකය ගැන පැහැදිලි කළොත් බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය දේශයාදම් බදු දෙපාර්තමේන්තුව සභාව ගත යුතු වෙනවා. ලංකාවේ ඕනම බැංකුවක ජංගම ගිණුමක් විවෘත කරන වෙලාවකදී ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින වෙලාවේදී ඉල්ලුම් කරු විසින් ඊට පස්සේ මෝටර් රථයක් හෝ බලපත්‍රයක් රිනිව් කරන වෙලාවකදී සීඩමක් හෝ ඊටමක හිමිකම ලියාපදිංචි කරන විටකදී ගැණුම් කරු විසින් බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය අනිවාර්ය කරලා ජංගම ගිණුමක් විවෘත කරන්නේ යම්කිසි බිස්නස් එකක් කරන කෙනෙක්. ඒ කියන්නේ මේක කෝඩ් එකක්ද? කෝඩ් එකක් වගේ තමයි. නමුත් මේ කෝඩ් එක ලින්ක් කරන්නේ තමන්ගේ ඩෙන්ටි කાર્ඩ් නම්බර් එකට. එහෙම නැත්නම් ඒක යම්කිසි පෞද්ගලික සමාගමක් නම් පෞද්ගලික සමාගමට වෙනම ඩෙන්ටි කાર્ඩ් එකක් නැති නිසා සමාගම් වලට දේශීය ආදම්බත් දෙපාර්තමේන්තුව විසින් අලුත් ටින් නම්බර් එක කියලා නම්බර් එකක් ක්‍රියේට් කරනවා. ඩෙන්ටි කાર્ඩ් නම්බර් එක හා සමානවම තමයි ඒකත් සමාගමේ ලියාපදිංචි අංකය බේස් කරගෙන තමයි මේ ඇක්සයිඩෙන්ටිෆිකේෂන් නම්බර් එක පෞද්ගලික සමාගමකට දෙන්නේ. මේ අංකය හරහා නව බදු හඳුන්වා දීමේ අවධානමක් තිබෙනවාද? රටේ බදු නොගෙවන කොට්ටාසයක් ඉන්නවා නම් ඒ කොට්ටාසය බදු දැලට හසු කර ගැනීමේ ප්‍රථම පියවරක් හැටියට තමයි ටැක්ස් ඩෙන්ටිෆිකේෂන් නම්බර් එක අනිවාර්ය කරලා තියෙන ප්‍රධාන හේතුව ඒක. මොකද මේ මත අලුත් බද්දක් නිර්මාණය කරන්න බෑ බොහෝ වෙලාවට. කොහොමද මේ අංකය හරහා බදු පැහැර හරින්නන් හඳුනාගන්නේ? මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පදිංචියට ගියාම ඒ හරහා දේශීය ආදම් බදු දෙපාර්තමේන්තුවට මේ තොරතුරු ගියාම දේශීය ආදම් බදු දෙපාර්තමේන්තුව සාධාරණව වෙලා බලනවා මේ පුද්ගලයාට මේ වත්කම අත්පිට මුදල ලගි මිලදී ගත්තා නම් මිලියන 5ක් දීලා මිලදී ගැනීමට අදාළ මුදල් ප්‍රවාහය ලැබුණේ කොහෙන්ද කියේ. ඒක එකක්. එහෙම නැති වුණොත් ලීස් එකක් හරහා වත්කම අයිති කරගත්තා නම් ලීස් එකේ ගෙවන ඉන්ස්ටෝල්මන්ට් එක වාරිකය අපි මුදාන්නේ කර ලක්ෂ 2ක් කියලා. ඒතර මේ ලක්ෂ 2 මාස ගානේ ගෙවුවම අවුරුද්දට ලක්ෂ 24ක් වෙනවා. ඒතර ලක්ෂ 24ක් ගෙවීමට මේ පුද්ගලයාට මුදල් ප්‍රවාහයක් ආවේ කොතනින්ද? දේශීය ආදම් බදු දෙපාර්තමේන්තුවට මෙයා බදු ගෙවිය යුතු මට්ටමේ ඉන්න පුද්ගලෙද්ද නැද්ද කියලා ඒ හරහා නිර්ණායකයන් ගැනීමට උදව් වෙනවා. Inside Story.